ඉතිහාසය ගොඩනැගීමේ දීතා වැදගත් මූලාශ්‍ර ප්‍රභේදයකි. පුරාවිද්‍යා මූලාශ්‍ර ගණයට අයත් අභිලේඛන. අභිලේඛන යනු කිසියම් මතු පිටක ලියන ලද ඕනෑම ලේඛන වර්ගයකි. ගල් තලය, ලෝහ තලය, මෙටි තලය, බිත්ති තලය, ලී තලය, රෙදි තලය, කඩදාසි ආදී අභිලේඛන රචනට යොදාගෙන ඇත. ඉතිහාසය ගොඩනැගීමට මෙන්ම අක්ෂරවල විකාශනය, භාෂා විකාශනය ආදී පිළිබඳව අධ්‍යයනයේදී අභිලේඛන ඉතා වැදගත් වේ. ලංකාවෙන් හමු වී ඇති ප්‍රසිද්ධ අභිලේඛන කීපයක් අපි මෙසේ ඉදිරිපත් කරමු. වේවල් කැටිය පූර්ව ලිපිය. වේවල් කැටිය පූර්ව ලිපිය අනුරාධපුරයෙන් සැතපුම් 21ක් පමණ ඊසාන දිගින් පිහිටි වේවල් කැටිය ග්‍රාමයෙන් 1975 දී ගෝල්ඩන් ස්මිත් මහතා විසින් සොයාගෙන ලද ඇති අතර ඒ පිටපත් දිවයින විවිධ ප්‍රදේශවලින් හමු වී ඇත. සිව්වන මිහිඳු රජු ක්‍රිස්තු වර්ෂ 956 972 අයත්තේ සැලකෙන මෙම ලිපිය පැරණි ලංකාවේ අපරාධ නීතිය පිළිබඳව විස්තර ඉදිරිපත් කරයි. ලිපියේ දක්වන ආකාරයට මිනී මැරීම්, මංකොල්ල කෑම්, මී ගවයන්, එළ ගවයන්, එළුවන් මැරීම ආදී අපරාධ සඳහා මරණ දඬුවමද අපරාධකරුවන් අල්ලා නොදීම හේතුවෙන් රන්කලන් 17ක්ද තුවාල කිරීම හේතුවෙන් රන්කලන් 50ක් ආදී වශයෙන් දඩ ගැසීමද දඩ මුදල් නොගෙවීම හේතුවෙන් වස්තුව රජයට පවරා ගැනීමද සොරකමට උදව් කිරීම වෙනුවෙන් අත්පා කැපීමද හරක් හොරකම් කිරීම වෙනුවෙන් හන ගැසීමද හොරහරක් මිලට ගැනීම හේතුවෙන් රත්කල යකඩ සිරප මත නැංවීම ආදී වශයෙන් අපරාධයේ ස්වරූපය අනුව දඬුවම් පමුණුවා ඇත. ගල්පොත පූර්ව ලිපිය. ගල්පොත පූර්ව ලිපිය ලංකාවේ මෙවන විට හමු වී ඇති විශාලම සෙල්ලිපිය වන අතර ඒ වැඩිපුරම සෙල්ලිපි සංඛ්‍යාවක් කළ පොළොන්නරුවේ නිශ්ශංකමල රජුට ක්‍රිස්තු වර්ෂ 1187 1196 කාලයට අයත් වේ. සෙල්ලිපිය අඩි 26ක් අඟල් 10ක් දිග අතර පළලා අඩි 4ක් අඟල් 7ක් පමණ වන අතර ඒ අක්ෂර සංඛ්‍යාව 4500කට වඩා වැඩි වේ. නිශ්ශංකමල රජුගේ පරපුර උරජකමට පත් වූ ආකාරය, සෞදනතවර දුන් අවවාද, ඔහුගේ සුබසාධන කටයුතු, විදේශීය යුද්ධ පිළිබඳව මෙහිදී කරුණ තුලත් වේ. සෙල්ලිපිය කරවූ ගල සෑගිරිය හෙවත් මිහින්තලයෙන් ගෙන් වූ බවද සඳහන් වේ. සෙල්ලිපියට අයත් පාෂාණය වටා කැටයම් ආකාර කර ඇති අතර ගජලක්ෂ්මිණී කැටයම්ද ඒ අතර වේ. මඩවල පර්වත ලිපිය. කෝට්ටේ 6 පරාක්‍රම බව රජුගේ ක්‍රිස්තු වර්ෂ 1412 1467 අභිෂේකයෙන් 27 රාජවර්ෂයේදී ආදිපාද කෙනෙකු හා ජෝතිය නම් සිටානන් කෙනෙකු විසින් මෙම ලිපිය මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර මඩවල නම් ගමේ පිහිටි ගලක කරවන ලද්දකි. සිද්ධා මුල නම් ගමේ යකඩ වැඩ කරන පරමණයා නම් පුද්ගලයා සහ ඔහුගේ පුත් සූර්යාට ඉරහඳ පවතින තාක්කල් භුක්ති විඳීමට හැකිවන ලෙස මඩවල නම් ස්ථානයෙන් කුඹුරු අමුණු 6ක් දීම ගැන මෙම අභිලේඛනයේ දැක්වේ. කෝට්ටේ 6 පරාක්‍රම බව රජුට විරුද්ධ උඩරට කැරල්ල ඇතිකර ජෝතිය නම් සිටු මේ දැක්වෙන ජෝතිය සිටුවේ. තෝනිගල පර්වත ලිපිය. වවුනියා හොරෝපතන මාර්ගයේ උතුරු පළාත සහ උතුරු මැද පළාත වෙන්කන සීමාවේ තිලක්කුලනම් ප්‍රදේශයේ පිහිටි ගල්තලාවක මෙම ලිපිය සඳහන් වී ඇත. ලිපිය දක්වන ආකාරයට මෙය කරව ඇත්තේ කිසිදු මෙවන් රජුගේ ක්‍රිස්තු වර්ෂ 304-332 අභිෂේකයෙන් 3 අවුරුද්දේ රජුගේ ඇමතියෙකු සිවනමැත්තාගේ දේවනම් පුත්‍රයා විසිනි. දේව විසින් කළහු මනගන වෙළඳ මධ්‍යස්ථානයක් තැන්පත් කළ වී උදු මුං ආදිය ධ්‍යානවල පොලිය යයිස පවුවනම් විහාරයේ ආර්ය වංශ දේශනාව කළ භික්ෂූන්ට ලබා දුන් බව මෙම ලිපියේ සඳහන් ප්‍රධාන සාධක වේ. ඊට අමතරව ලංකාවේ පැරණි බැංකු ක්‍රමය, විනුම් ක්‍රමය, කන්න තුනක් වගා කළ බව, විවිධ ආහාර වර්ග පිළිබඳව මෙම තෝනිගල ලිපියේ සඳහන් වේ. ගැරන්ඩිගල පර්වත ලිපිය. මෙම ලිපිය පිහිටා ඇත්තේ මාතල දිස්ත්‍රික්කයේ ගලේවිල ප්‍රදේශයේ ලේකම් කොට්ටාශයේ දමුණු මුල නම් ග්‍රාමයේ ගැරන්ඩිගල නම් පර්වතයේ 3 කාශප ක්‍රිස්තු වර්ෂ 732-738 රාජ්‍ය සමයට අයත් මෙම ලිපියේ මහින්ද මහදීපාද, බුද්ධ මහාමල්ල, මහාමල්ල යන තිදෙනා විසින් ලෙන් විහාරයකට කළ කුඹුරු පූජාවක් පිළිබඳව සඳහන් වේ. එසේ පූජා කළ කුඹුරු වලට අවුල් කරන්නා වූ අය ඊළඟ ආත්මයේදී බල්ලන් සහ කපුටන් දීපදන ලෙසත් අනුභවයට බත් නොලැබෙන ලෙසත් සඳහන් කළ ශාප පාඨයක්ද මෙම ලිපියේ දැක්වේ. එසේම බල්ලෙක් සහ කපුටෙකුගේ රුවක්ද මෙම ලිපියේ සඳහන් කොට ඇත. සිංහල අක්ෂරවල විකාශනය සම්බන්ධයෙන් මෙම ලිපිය ඉතා වැදගත් වේ. පනා කඬුව තඹසංගස. මේ 1948 පෙබරවාරි මාසයේ මාතර දිස්ත්‍රික්කයේ
පස්ගොඩ ප්‍රදේශයේ ලේකම් කොට්ටාශයට අයත් පනාකඩුව ග්‍රාමයෙන් අප්පුහාමි කරෝලිස් නම් ගොවි මහත්තයෙකු විසින් සිය කුඹුරේ වැඩ කරමින් සිටියදී සොයා ගන්නා ලදී. පළමුවන විජයබාහු රජු ක්‍රිස්තු වර්ෂ 1055-1110 විසින් තමන් ඇතුළු රාජකීය පවුල් රැකබලාගෙන සොරින් පළවා හැරීමට තමන් උපකාර කළ බව බුද්ධ රජනම් ඇමතිවරයාට ලබා දුන් වරප්‍රසාද පිළිමදවත් මෙම ලිපියේ සඳහන් වේ. ඊට අමතර විජයබාහු රජු කුඩා කල විදී අප්‍රමාණ දුක්ඝට ආදිය මේ දැක්වේ. ලංකාවේ හමු වී ඇති පැරණිතම තඹ සන්නස මෙය වේ. දෙවනගර ගිලලිපිය පිහිටා ඇත්තේ කෑගල දිස්ත්‍රික්කයේ මානැල ප්‍රදේශයේ ලේකම් කොට්ටාශයේ දෙවනගර රජමා විහාරයේ. පළමුණ පරක්‍රමබාහු රජු ක්‍රිස්තු වර්ෂ 1153-1186 අතර මෙම ලිපිය එතුමා වෙනුවෙන් බුරුම ආක්‍රමණය මෙහෙවූ සෙන්පතින් දෙදෙනෙක්ගෙන් එක් අයකු නගරගිර කීර්ති හෙවත් කිත් නුවරගල් සෙනවියා මලබටු හා කිත්සෙන් පවුනම් ස්ථානවලින් සිදු කළ කුඹුරු පරිත්‍යාගයන් පිළිබඳව මෙහි දැක්වේ.